ජූනි මාසයේ උද්දමනය 54.6ක් බව මහබැංකුව පවසනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මතයි මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම මත මෙලෙස ජූනි මාසයේ උද්දමනය 54.6ක් ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදයත් සමගින් සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ යාම මෙම උද්දමනයේ හේතු වී තිබෙනවා. ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ඊයේ සවස මේගමුව නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වලම්පිගන් රැගෙනයි කාන්තාවන් සිය විරෝධය මෙලෙස ආණ්ඩුවට එරෙහිව පළ කළේ. ගෝගම ගාල්ල ශාඛාවේ පිරිසක් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරිපිට ගාලුකොටු පවුරේ සිට ඔවුන් සිය විරෝධය මෙලෙස පළ කළා. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කිරීමටයි ඔවුන් මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ. ගැටලුවලට විසඳුමිල්ලා ජාතික ජන බලවේගයත් ඊයේ ගාල්ල කරාපිටියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය බලංගොඩ නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි මේ. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, පාරිභෝගික සුබසාධනය සහ ආහාර සුරක්ෂිතතාවය ගැන වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් පවත්වා සිය අදහස් පළ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් සඳහා අපි විරුද්ධ කිරීම තුළින් අද සිට භාණ්ඩ ගෙන්වීමට අවසර ලබා දීලා තියෙනවා. මේ විරුද්ධ කිරීම තුළින් අනනේ කිරීම සිදු වෙනවා නම් ඒක වෙළඳ අමාත්‍යංශයේ නියාමනයකට යටත් වෙනවා. අපිට ඉදිරියේදී කිසිම භාණ්ඩ හිගයක් නැතුව ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය මම ලබා දෙනවා. මාසයකට අපි බලාපොරොත්තු වෙනවා ටොන් 75000 ලක්ෂයක් ප්‍රමාණයක් ආනයනික හාල් අපි මේ රටට තුල ගෙන්න ගන්න. ආර්ථික මධ්‍යස්ථානට වෙනම වැඩපිළිවෙලක් හැදුවා. යුද හමුදා කඳවුරු හරහා ඒ ලොරි සඳහා ඉන්ධන ලබා දෙන වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කළ ක්‍රියාවට නංගනවා. හෙට ඉඳලා දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සම්බන්ධීකරණය කරලා ඒ ලොරි සඳහා ඉන්ධන ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි නැවතත් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සෑම භාණ්ඩයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. තුමා කිව්වා මේ ලාෆ් ගෑස් එක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කමිටු ඔබතුමා කැඳවනවා කියලා. ඒ කැඳවලා මොකද වුනේ? මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදියට නම් කරලා තිබ්බේක අයින් කරලා තිබ්බේ. ඒ නිසා ඒ අය දැන් මිල සම්බන්ධ තීන්දුවක් ගන්න නීතිමය වශයෙන් බැඳිලා නැහැ. ඉදිරියේදී ගෑස් සම්බන්ධයේදී පාරිභෝගික අධිකාරිය අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධ නියාමනය කටයුතු කරනවා. ඒ කියන්නේ එතුමා යම් කිසි දෙයක ගෑස් නැවතවතාවක් මිල පාලනයකට යටත් කරන්නද සූදානම් වන්නේ? අනිවාර්යයෙන්ම ලංකාවට එන සියලුම ගෑස් සමාගම් දෙකටම පාරිභෝගික අධිකාරිය හරහා ඒ නියාමනය කරන්න කැබිනට් මණ්ඩලෙ අපි දැනුම් දීලා ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා.